සුබදවසක් සිළු දෙනාට ඔන්ලයින් ඇකඩමි අන් විච් චරිත යූටියුබ් channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔන්ලයින් ට්‍රේඩින් සම්බන්ධයෙන් පාඩමක් මේක ස්ට්‍රැටජි එකක් ඇත්තටම මේක ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි එක මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේක ප්‍රසිද්ධ ස්ට්‍රැටජි එකක් හුඟ දෙනෙක් මේකෙන් ට්‍රේඩ් කරනවා ට්‍රේඩ් කරන්න තියෙත් ඉන්නවා මගේ පැත්තෙන් ගත්තම සාමාන්‍යයෙන් මේක මේ ස්ට්‍රැටජි එක වැඩිය පාවිච්චි කරන්න නැති ට්‍රේඩර් කෙනෙක්. නමුත් මේකෙන් හුඟ දෙනෙක් මේකෙන් ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන අයත් ඉන්නවා. ඒ වගේම මේක පාවිච්චි නොකරන අයත් ඉන්නවා. ඔගොල්ලොන්ට මම මේ කියලා දුන්නාට පස්සේ තීරණය කරන්න පුළුවන් ඔගොල්ලෝ මේ ස්ට්‍රැටජි එක භාවිතා කරනවද නැද්ද කියන එක. මේක මම ට්‍රේඩින් වීව් එකේ ඔයගලන්ට මම ස්ට්‍රැටජි එක කියලා දෙන්නේ. අපි යමු එහෙනම් ට්‍රේඩින් වීව් එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ස්ට්‍රැටජි එක කියලා ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි එක. එන්න ඔයගොල්ලන්ගේ ට්‍රේඩ් නිව් චාර්ට් එකට මම කලින් මුලින් මේ වීඩියෝ එකේ කිව්වා වගේ මම අද කියලා දෙන්නේ අද යන්නේ ඔයගොල්ලන්ට ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි එක. මේකට මේකදී ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඇත්තටම මේ ලන්ඩන් කියන නම ඇයි මේ ලන්ඩන් කියන නම ආවේ මොකද කියන එක මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ෆොරෙක්ස් මාකට් ගත්තම ලෝකේ සාමාන්‍ය ප්‍රධාන ෆොරෙක්ස් මාකට් හතරක් තියෙනවා. සිඩ්නි, ටෝකියෝ, ලන්ඩන් සහ නිව්යෝක් කියන මාකට් හතර. ඊට අමතරව තව මාකට් එකක් තියෙනවා ෆ්‍රෑන්ක් කියලා. මේ ෆ්‍රෑන්ක්ෆුට් මාකට් එකෙත් එච්චරම තාම එච්චර ප්‍රධානම මාකට් එකක් ලෙස තාම හුඟ දෙනෙක් එච්චර එක සලකන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් අනිත් මාකට් එක සාපේක්ෂව බැලුවම මේ ෆ්‍රෑන්ක්ෆුට් මාකට් එකත් සාමාන්‍යයෙන් ලොකු මාකට් එකක්, ෆොරෙක්ස් මාකට් එකක් ලොකු මාකට් එකක්. ඒනට තාම ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් මේ මාකට් හතර තමයි ගන්නේ සිඩ්නි, ටෝකියෝ, ලන්ඩන් සහ නිව්යෝක් කියන මාකට් හතර. එතකොට මේ එක මාකට් එකක් ඕපන් වෙලා තියෙන වෙලාව ලෝකේ කියන්නේ අපි ගත්තා ෆොරෙක්ස් මාකට් එක 24ම වැඩ කියලා කියන්නේ 24ම ෆොරෙක්ස් මාකට් ඕපන් කියලා කියන්නේ ඒ 24ම ඕපන් කියලා තියෙන එක මාකට් එකක් ඕපන් වෙලා නෙවෙයි ලෝකේ තනින් තන මාකට් ඕපන් ප්‍රධාන සෙෂන් හතරක් තියෙනවා. ඒ හතර එතකොට ඕපන් වෙලා තියෙන වෙලාවත් එක්ක 24ම සාමාන්‍යයෙන් ෆොරෙක්ස් මාකට් කියන්නේ 24ම ෆොරෙක්ස් මාකට් එකක ඕපන් වෙලා තියෙනවා. ලෝකේ කොහේ හරි ෆොරෙක්ස් මාකට් එකක් ඕපන් වෙලා තියෙනවා. එතකොට දවස් පහක් සතියේට දවස් පහක් එතකොට සෙන්සුරාදා කියන්නේ සතියේට දවස් පහක් වැඩ කරන ෆොරෙක්ස් මාකට්. එතකොට ප්‍රධාන එතකොට මේක මාකට් එකට අපි සෙෂන් එකක් කියලා කියන. එතකොට ප්‍රධාන සෙෂන් හතරකට ෆොරෙක්ස් මාකට් එක බෙදන්න පුළුවන්. මේ සෙෂන් හතර තමයි මම කලින් කිව්වා වගේ සිඩ්නි, ටෝකියෝ, ලන්ඩන් සහ නිව්යෝක් කියන මාකට් හතර. මේක අපිට හොයාගන්න පුළුවන් මේක දැන් වෙලාවල් ඇත්තටම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒකට වෙබ්සයිට් තියෙන වෙබ්සයිට් විශාල ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය මේ වෙබ්සයිට් එකත් ඒ අතරින් තව එකක් forexmarkethours.com කියන සයිට් එකට ආවම ඇවිල්ලා මෙතන ෆොරෙක්ස් මාකට් අවර්ස් කියලා මෙන්න මේ උඩ ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ චාට් එකක් එනවා. මේ ගැන මම මට මතක විදිහට මගේ channel එකේ පළවෙනි දෙවෙනි හෝ තුන්වෙනි videos වලත් මම මේ market hours ගැන කියලා දුන්නා. ඉතින් මේ site එකට ආවට පස්සේ මෙතන forex market hours කියන click කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ chart එකක් මේ පෙන්නනවා graph එකක්. ඉතින් මේකෙදි පෙන්වන්නේ මේගොල්ලෝ මේ කලර් හතරකින් පෙන්වලා තියෙන ලෝකේ මාකට් ඕපන් වෙන වෙලාවල් හතරක්. මාකට් හතර ඕපන් වෙන වෙලාවල්. මේකෙදි දැන් ප්‍රධානම දේ තමයි මේ ඔයගොල්ලෝ ඇවිල්ලා මෙන්න මෙතන අපේ ලංකා වේලාවට හරවා ගන්න ඕනේ නැත්තම් මේක පැටලෙනවා. මේ ලංකාව වේලාව මෙතනින් අපිට දා ගන්න ඕනේ. ලංකා වේලාව දාගත්තම ලංකා වේලාවට ලංකා වේලාවත් එක්ක මොන මොන මාකට් කොයි වෙලාවෙද ඕපන් වෙලා තියෙන්නේ කියලා අපිට පෙන්නන්න. සාමාන්‍ය පොදු ඒ රටවල් එක ගත්තම නිව්යෝක් ඕපන් කරනවා සාමාන්‍යයෙන් ඕනම දැන් බැංකුවක් වුණත් ඕපන් කරනවා උදේ 8 ඉඳලා 5 වගේ. මේ හැම එකක්ම ඕපන් වෙන සහ ක්ලෝස් වෙන වෙලාවත් තියෙන හැම ප්‍රධාන මාකට් අතර. එතකොට නිව්යෝක්
මාකට් එක උදෑසනට ඕපන් වෙච්ච එක 5ට 5 වෙනකන් තියෙනවා. ඒ කියන්නේ මේ ඊස්ටර්න් ටයිම් එක ටෝකියෝ එකත් උදේ 7ට මේ ඔක්කොම ඊස්ටර්න් ටයිම් වලින් මම කියන්නේ උදේ 7ට ඕපන් වෙනවා 4 වෙනකන් තියෙනවා. සිඩ්නි මාකට් එකත් 5ට ඕපන් වෙනවා හවස පාන්දර 2 වෙනකන් තියෙනවා. ඒ රටේ වෙලාව මේ ඊස්ටර්න් ටයිම් එක මේ තියෙන්නේ. ලන්ඩන් ගත්තම ලන්ඩන් මාකට් එක 3 ඉඳන් 12 වෙනකන් කියට උදේ පාන්දර 3 ඉඳලා 12 වෙනකන් මේ කියන්නේ දවල් 12 වෙනකන් ඉස්ටර්න් ටයිම් එකෙන් ඕපන් මේ ඉස්ටර්න් ටයිම් ඔක්කොම මං කිය ලංකා වේලාවල් නෙවෙයි ඕපන් වෙනවා. එතකොට මේක අපේ ලංකා වේලාවට හරවා ගන්න පුළුවන් මේ උඩ chart මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මේ මොනිටර් එක කියලා මෙතන live forex market hours monitor කියලා තියෙනවා. මෙතනින් අපිට ලංකා වේලාවලට අඳුනා ගන්න පුළුවන් මේ මාකට් අතරේ සාමාන්‍යයෙන් ලොකුම මාකට් එක ලන්ඩන් මාකට් එක, ඊළඟට නිව් යෝක්, ඊළඟට ටෝකියෝ, සිඩ්නියෝ විදිහට තමයි මාකට් හතර බෙදෙන්නේ. මං කලින් කිව්වාගේ ෆ්‍රැන්ක්ෆුර්ට් එක ප්‍රධාන මාකට් එකක් ඒ වුණාට ප්‍රධාන මාකට් එකක් වශයෙන් තාම ගණන් ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ හතර තමයි ප්‍රධාන මාකට් එකක් විදිහට ගණන් ගන්නේ. එතකොට මේ ෆ්‍රැන්ක්ෆුර්ට් මාකට් එක තියෙන්නේ ජර්මනියේ. ඒකත් මතක තියාගන්න. අපි කොහොමද මේක ලංකා වේලාවට හරවගන්නේ? මෙන්න මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ මෙතන ලංකා වේලාව කියන්නේ 5:30 වේලාව දා GMT +5:30 කියන වේලාව දා ගන්න ඕනේ. මෙතෙන්ට ආවම ඔයගොල්ලන්ට පේනවා GMT +5:30 ඒෂියා කොලඹ ටයිම් එක. මෙන්න මේ ටයිම් එකට ක්ලික් කරලා මෙතනින් අනිවාර්යයෙන් මෙතන go කියන මෙන්න මේක ක්ලික් මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න නැත්නම් ඒ ඔයගොල්ලන්ට පෙන්වන්නේ නැහැ මාකට් එක වෙලාවල් හරියට. අපි දැන් මෙතනින් ඒෂියා කොලඹ දාගත්තා. මෙතන go කියන එක ක්ලික් කරාට පස්සේ ලංකා වේලාවල් වලට හැරෙනවා. එතකොට මෙතනින් මේ මොනිටර් එකෙන් පෙන්වන්නේ මුලින්ම අපේ ලංකාවේ පාන්දරම ලංකා වේලාවෙන් දැන් මේ උඩින් පෙන්වන්නේ වේලාව ටයිම් එක සහ මේ පෙන්වන්නේ මාකට් ලන්ඩන් නිව් යෝක් සිඩ්නි ටෝකියෝ කියන එක. ලන්ඩන් මාකට් එක 13යි. කියන්නේ 13 කියන්නේ මේ පැය 24 ඔරලෝසුවෙන් දාලා තියෙන්නේ 13 කියන්නේ 1යි. එතන මෙතන 12 මාට තමයි ලන්ඩන් මාකට් එක පටන් ගන්න. මෙතන භාගේ දාලා නැහැ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් පැය හදලා තියෙන්නේ. එතකොට 12 මාර 1 වෙනකොට ලන්ඩන් මාකට් ලංකාවේ වෙලාවෙන් මේ ලංකාවේ වෙලාවෙන් කියන්නේ අපි ඒ රටේ ගත්තනම් උදේ 8 තමයි ඒ රටේ වෙලාව. එතකොට ලංකා වේලා වෙනකොට ලංකාවේ 12 මාර වෙනකොට ලන්ඩන් මාකට් එක ඕපන් වෙනවා. ලෝක ලොකුම මාකට් එක. ඒක ඊළඟට මෙතන 21 කියලා තියෙනවා. 21 කියන්නේ මේක සමාන 8 මාර වෙනකන් තියෙන්නේ. කියන්නේ ලංකා වේලාවෙන් හවස 12 කියන්නේ 12 මාර ඉඳලා රෑ 8 මාර වෙනකන් ලන්ඩන් මාකට් එක ඕපන් වෙලා තියෙනවා. ඊළඟට නිව් යෝක් මාකට් එක ඕපන් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන නිව් යෝක් මාකට් එක ඕපන් වෙන්නේ එතන 18 කියලා තිබ්බට සාමාන්‍ය 5 මාට ලංකා වේලාවෙන් 5 මාට 6ට ඕපන් වෙන මාකට් එක එකමාර දෙක වෙනකන් නිව් යෝක් මාකට් එක යනවා. පස්සේ නිව් යෝක් මාකට් එක ලොස් වුණාට පස්සේ ඊළඟට මෙතන 3ට සිඩ්නි මාකට් එක ඕපන් වෙනවා. ඔයගලන් පේනවා මෙතන 11 විතර වෙනකන් කියන්නේ ලංකාවේ කියන්නේ මේ ලංකාවේ ලං කියන්නේ මෙතන පාන්දර 3ට ඕපන් වෙන සිඩ්නි මාකට් එක දවල් 11 වෙනකන් තියෙනවා. පස්සේ ටෝකියෝ මාකට් එකත් ඕපන් වෙනවා පාන්දර 5ට 4 මාට විතර. ඊට පස්සේ ඒක තියෙනවා හවස 1 වෙනකන්. ඉතින් ඔහොම තමයි මාකට් එක ඕපන් වෙන්නේ. මේ මාකට් එක ඕපන් වෙන මේකේ වැදගත්කම තමයි ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න වෙලාව හොයාගන්න පුළුවන් මෙන්න මේ මාකට් වලින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ ලොකුම මාකට් එක ලන්ඩන් මාකට් එක. එතකොට ලන්ඩන් මාකට් එක 1:30ට 12 මාට සමාන 12 මාට එකට ඕපන් වෙනවා කියන්නේ මෙතන මාකට් එකේ ලොකු වොලටයිල් එකක් ලොකු වොලියුම් එකක් කිනා මාකට් එක ට්‍රේඩ් වෙන ලොකු ප්‍රමාණයකට. එතකොට ට්‍රේඩර් කෙනෙක්ට ප්‍රොෆිට් කරන්න පුළුවන් මාකට් එකේ මූවමන්ට් එකක් තියෙනවා. මූවමන්ට් එකක් නැතුව ට්‍රේඩ් කරන්න බෑනේ. මොකද නැත්තම් ලොකු වොලියුම් එකක් ලොකු ට්‍රේඩින් ප්‍රමාණයක් මාකට් එකේ තිබ්බොත් තමයි මාකට් එක විශාල වශයෙන් ඉහළ පහළ යන්නේ. එතකොට තමයි අපිට ඒ අනුව බැලලා අපිට ට්‍රේඩ් දාන්න පුළුවන්. එතකොට ලන්ඩන් මාකට් එක කියන්නේ 1:30ට ලන්ඩන් මාකට් එක ඕපන් වෙනවා. 12:30ට ලන්ඩන් මාකට් එක ඕපන් වෙනවා. 12:30 එක වෙනකොට ලංකා වේලාවෙන් ඒ වෙලාවෙ ඉඳලා සාමාන්‍යයෙන් ඊළඟට ලෝකේ දෙවෙනි ලොකු මාකට් එක නිව් යෝක් මාකට් එක ඒක 6ට ඕපන් වෙනවා. 6ට කියන්නේ 5 මාට 6 වෙද්දි ඕපන් වෙනවා ලංකා වේලාවෙන්. එතකොට
මෙතෙන්දී එක මාකට් ලන්ඩන් මාකට් එක ඕපන් වෙනවා මෙන්න මෙතන ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ ටයිම් එක මාකට් දෙකම ඕපන් වෙලා තිනවා ඒ කියන්නේ සාමාන්‍ය 5:00 6 ඉඳලා 8:00 විතරනකම් මාකට් දෙකම ඕපන් එතකොට මෙන්න මෙන්න මෙතෙන්දී විශාල ලොකු වොලියුම් ප්‍රමාණයක් මාකට් එකේ තුන කියන්නේ විශාල වශයෙන් ට්‍රේඩ් වෙනවා එතකොට මාකට් එක විශාල වශයෙන් වොලටයිල් වෙනවා එතකොට මෙන්න මේක හොඳම වෙලාවට ට්‍රේඩර්ස්ලාට හොඳ ඔපචුනිටිස් අල්ලා ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන් අද සාමාන්‍යයෙන් මේ 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 මේවට අපි කියනවා මාකට් ඕවර්ලැප් එකක් වෙනවා කියලා. ඕවර්ලැප් කියන්නේ මෙන්න මේක මාකට් මාකට් ඕවර්ලැප් එකක් කියලා කියනවා. ඕවර්ලැප් කියලා කියන මිනිමගේ මාකට් දෙකක් එකසරේ ඕපන් වෙනකොට. ඉතින් මේ ලෝකේ ලොකු මාකට් දෙක එකසරේ ඕපන් වෙලා තියෙන වෙලාවක ඕගොල්ලන්ට තේරෙනවා. ඒක ලොකු වොලියුම් එකක් තියෙනවා, ලොකු ගනුදෙනු වෙනවා. එතකොට මාකට් එක විශාල වශයෙන් ඉහළ පහළ වෙනවා. එන්න මේ වගේ වෙලාවක අපිට ට්‍රේඩ් කරන්න හරි ලේසි මොකද ඒ ඉහළ පහළ යන විදිහට අපිට ට්‍රේඩ් දාන්න පුළුවන් මා කොහොමත් මෙතන මෙන්න මේ ටයිම් එක කියන්නේ 12:30 ඉඳලත් සාමාන්‍යයෙන් 5:30 වෙනකම් ලෝකෙ ලොකු මාකට් එකක් ඕපන් වෙලා තියෙන. එතකොටත් සාමාන්‍ය මාකට් එක වොලටයිල් එකක් තියෙනවා. ඒතොර ට්‍රේඩ් කරන්න පුළුවන්. ඊට වඩා විශාල වොලටයිල් එකක් එනවා. එතකොට මෙන්න මේ ටයිම් මේ ඕවර්ලැප් වෙන වෙලාවේ මේ මාකට් දෙක ඊළඟට ආපහු ටිකක් ආපහු අඩු වෙනවා නිව්යෝක් මාකට් ඊට පස්සේ ක්ලෝස් වෙනවා 8:30ට ලන්ඩන් මාකට් එක ඊට පස්සේ නිව්යෝක් මාකට් එක දිගටම තියෙනවා පාන්දර 1:00 2 වෙනකන් එතකොටත් සාමාන්‍යයෙන් මාකට් එකේ ලুকু අර ඕවර්ලැප් වෙන ප්‍රමාණය වගේ ලুকু වොලටයිල් එකක් නැහැ නිව්ස් එකක් කරනකොට ලুকু ඕවර්ලැප් වීමක් මේ වොලටයිල් එකක් නැහැ එතකොට අනිත් මාකට් දෙක සිඩ්නි සහ ටෝකියෝ කියන මාකට් දෙක ඇත්තටම ඒවල ලুকু වොලියුම් එකක් නැහැ ඒකින්ද ලুকু ලොකුවට වොලටයිල් වෙන්නේ නැහැ. සාමාන්‍ය හුඟක් වෙලාවට මෙන්න මේ ටයිම් එකට සාමාන්‍ය ට්‍රේඩ් කරන්න යන ට්‍රේඩර්ස්ලා මොකද පොඩි පිප් ගානකට පිප් 2 3 4 පොඩි ප්‍රමාණයකට මාකට් එක ගිහලා පහල යනවා නම් ඒ ගානකට නිකන් මුදල් නිකන් රිස්ක් කරන එක රිස්ක් එකක් ගන්න එක ඇත්තටම තේරුමක් නැහැ. ඒකින්ද ඒ වගේ ටයිම් මේ ඒෂියන් මාකට් ටයිම් එක මේ සිඩ්නි මාකට් ටයිම් එක හුඟක් වෙලා ට්‍රේඩ් කරනවා අඩුයි. ට්‍රේඩ් කරන්න හැතරම මාකට් එක ලොකෝට වොලටයිල් වෙන ලන්ඩන් සහ නිව්යෝක් මාකට් දෙක ඕපන් වෙන සහ ඒ දෙක ඕවර්ලැප් වෙන ඕවර්ලැප් වෙන ටයිම් එකේදී තමයි ලොකු විශාල වශයෙන් ට්‍රේඩ් කරන්නේ. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලෝ බැලුවත් වෙන්නේ මේ මෙතනත් ඕවර්ලැප් එකක් වෙනවා ලන්ඩන් මා පැයක් විතර ලන්ඩන් මාකට් එක සහ ටෝකියෝ මාකට් එකෙත් මෙතන ඕවර්ලැප් ඇතිනේ. ඒත් එතන ලොකු වොලියුම් එකක් ලොකු විදිහට වොලටයිල් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර මේ තරම් මෙතන ඕවර්ලැප් එකේදී වෙන තරම් ලොකුවට වොලටයිල් වෙන්න කොහොමත් ඒෂියන් සහ මේ සිඩ්නි කියන මාකට් ටෝකියෝ සහ සිඩ්නි කියන මාකට් ඕපන් වෙලා ඕවර්ලැප් වුණා ඕවර්ලැප් වෙලා මෙතෙන්දිත් ඕවර්ලැප් එකක් තියෙනවා. එනවට ලොකුවට ඔයගොල්ලෝ බැලුවොත් චාට් එකේ වුණත් සාමාන්‍යයෙන් පාන්දර සාමාන්‍යයෙන් 12 විතර නිකන් කිසිම ලොකු මූවමන්ට් එකක් නැහැ මාකට් එකේ. චාර්ට් බැලුවම ඔයගොල්ලෝ ට්‍රේඩ් වෙනු ගිහලා ඒ ටයිම් එකට චාර්ට් බැලුවොත් වෙන්නේ ලොකු මූවමන්ට් එකක් නැහැ. මෙන්න මේ ටයිම් එකට තමයි කියන්නේ මා 12:30ට ඕපන් 12:30 ඉඳලා සාමාන්‍යයෙන් පාන්දර 1:00 නිකන් ලොකු සාමාන්‍ය වොලටයිල් එකක් තියෙනවා මාකට් එකේ. ලොකු මාකට් දෙක ඕපන් වෙලා තියෙන හින්දා ෆ්‍රෑන් ෆුට් එක ගත්තම ෆ්‍රෑන් ෆුට් එක ලංකා වෙලාවෙන් සාමාන්‍යයෙන් 11:00 වගේ උදේ 11:00 වගේ පටන්ගෙන හවස රෑ 7:00 නම් විතර ඕපන් වෙලා තියෙන ෆ්‍රෑන් ෆුට් එකත් මම කිව්වා ලොකු ලොකු වොලියුම් එකක් ට්‍රේඩ් වෙන්නේ නැහැ. ඒකින්ද ලොකු වොලටයිල් එකක් දකින්න නැහැ. ඒකින්ද ඒකයි තාම ඒක ප්‍රධාන මාකට් එකක් විදිහට හුඟක් වෙලාට ගණන් ගන්නේ නැත්තේ. ඉතින් මේ මාකට් හතර තමයි තියෙන්නේ. ඉතින් මේක ඉතින් එතකොට ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි එක විදිහට අපි ගන්න මේ ලන්ඩන් ලන්ඩන් සෙෂන් එක මේක මාකට් එකක් ඕපන් වෙලා තියෙන වෙලාවකට අපි කියන සෙෂන් එකක් කියලා. මේ සෙෂන් මේ ලන්ඩන් සෙෂන් එකේ ලෝකෙ ලොකු මාකට් එකේ මේ ඇති වෙන වොලටයිල් එක අරගෙන වොලටයිල් එකෙන් අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන විදිය තමයි මේ ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි එකෙන් කියන්නේ. මම ට්‍රේඩින් වලට ආවට පස්සේ ඔයගලන්ට තවත් එක තවදුරටත් තේරෙයි. මම ට්‍රේඩින් චාට් එකට ආවට පස්සේ මේ මොකද මේ ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි එක කියන්නේ කියලා. අපි යමු නම් ට්‍රේඩින් චාට් එකට. ට්‍රේඩින් චාට් එකට එන්න. මේකෙදි දැන් මෙතන යටින් ටයිම් ෆ්‍රේම් එක තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. එනකොට එතකොට අපිට හරියටම සෙෂන් එක කොයි වෙලාවෙද කියන එක මෙහෙම අපිට ඇත්තටම හරියටම අමාරු වෙන දකින්න ඒකට ක්‍රමයක් තියෙනවා. ඒකට ඉන්ඩිකේට එකක් තියෙනවා ඇත්තටම. ඔයගොල්ලෝ එන්න මෙතන FX කියන තැනට ඉන්ඩිකේටර්ස් ගන්න තැනට ඇවිල්ලා මෙතන සෙෂන් කියලා ටයිප් කරන්න.
session කියන එක type කරාට පස්සේ ඔයගොල්ලන්ට එන indicator එක පේනවා session on chart කියලා මෙන්න මේක මේ 5309 එක තියෙන මේ අපි එකට කියන්නේ select වෙලා තියෙන 5309 එක use කරන මේ session on chart කියන එක select කරන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ session ටික වැටෙනවා. මේකේ color වලින් ඉන්නේ color වලින් පෙන්වන්නේ colors වලින් පෙන්වන්නේ session open වෙන වෙලාව සහ ඉවර වෙන වෙලාව සහ overlap වෙන වෙලාව වල ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ දැන් මෙතන මෙන්න මේ වගේ color එක පොඩි වෙලාවක් pack මේ මෙන්න මේ වගේ මෙතන මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් color එක වෙනස් වෙලා තියෙන ඒ overlap වෙන තැන් වල මේක අපි තවදුරටත් බලමු මෙතනත් මේ overlap එකක් පෙන්වන්නේ මේ මේ තියෙන මේ කොළ පාටින් පෙන්වන්නේ ලන්ඩන් එක මම L කියලා දාන්න මේ තියෙන New York market එක මේ දෙක overlap වෙන එක තමයි මේ මෙතන මේ වෙන color එකකින් පෙන්වන්නේ මේ තියෙන Tokyo එක මංකුව Tokyo session එක මංකුව පැයක විතර overlap එකක් වෙනවා ලන්ඩන් market එකත් එක්ක ඒක තමයි මේ මෙතන මේ මෙන්න මේ පොඩි කැලෙන් පෙන්වන්නේ මේ මෙන්න මේක මෙන්න මේ කැලල මේ කැලලට අපි එක Tokyo සහ ලන්ඩන් session දෙක overlap වෙන තැන. ඉතින් අපිට අනවශ්‍ය මාකට් ටික අපි අයින් කරගමු. අපිට අපි මේක London Breakout Strategy එක හින්දා අපිට ඇත්තනම මෙතන settings වලට ඇවිල්ලා ඕගොල්ලෝ මෙතන inputs වලට ආවට පස්සේ මෙතන අපිට London එක විතරක් තිබ්බම ඇති. ඊපස්සේ New York අවශ්‍ය නැහැ අපිට Tokyo අවශ්‍ය නැහැ. හරි. දැන් මාක අපිට තව ටිකක් clear වුණා. දැන් පෙන්වන්නේ session එක විතරයි. London session එක විතරයි මේ කොළ පාටින් පෙන්වන්නේ. London session එක පටන් ගත්ත වෙලාව ඉඳලා open වෙලා තියෙන වෙලාව මේ open වෙලා ඉඳලා close වෙන වෙලාව දක්වා තියෙන ප්‍රමාණය තමයි මේ color වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක scalping strategy එකක්. ඒකින් කරලා 15 minutes උඟ දෙනේ පාවිච්චි කරන අඩු time frame පාවිච්චි කරන 1 hour පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. හුඟක් වෙලාවට මේක හුඟක් තැන්වල භාවිතා කරන්නේ low time frames හුඟක් වෙලාවට 15 minutes තමයි පාවිච්චි කරන්නේ සහ ඊට වඩා අඩුයි 1 hour පාවිච්චි කරන්න පුළුවන් අපිට මේක scalping strategy එක scalpers ලා ගැන මම කියලා දෙන්නම් ඔයගලන්ට මේ ඒක දැන්ට ඔයගලන්ට අවශ්‍ය නැහැ දැන්ට මේක ඔයගොල්ලෝ හිතේ තියාගන්න මේක අඩු low time frame වල හුඟක්කට පාවිච්චි කරන්නේ මේක එතකොට strategy එක මොකද්ද මේක සාමාන්‍යයෙන් මම දැක්ක මේක London breakout strategy එක එතකොට මේක දැන් London තියෙන්නේ එංගලන්තේනේ එතකොට එංගලන්තේ භාවිතා වෙන currency එක තමයි අපි කියන British pound එක. එතකොට හුඟක් වෙලාවට කියන්නේ මේක මේ strategy එකට භාවිතා කරන්න අපි හවුල් කරගන්නේ මොකද ලන්ඩන් මාකට් එකේ එතකොට හුඟක් වෙලාවට ඩොලර් හරි බ්‍රිටිෂ් පවුන්ඩ් තමයි ට්‍රේඩ් වෙන්නේ. ඉතින් ඒකින්ද මේකට අපි ගන්න පෑයක විදිහට හුඟක් වෙලාවට බ්‍රිටිෂ් පවුන්ඩ් එක ගන්නවා නැත්නම් යුරෝ GBP එක හරි GBP USD හරි පෑයක තමයි GBP කියන්නේ බ්‍රිටිෂ් පවුන්ඩ් එක තියෙන පෑස් තමයි භාවිතා කරන්නේ. ඉතින් අපි මේක දැන් strategy එක බලමු මේක බලමු strategy කීපයක්ම තියෙනවා famousම strategy එක තමයි breakout strategy නමේම තියෙන breakout strategy එක කියලා මේකේ හුඟ දෙනෙක් සමහරට ඒ breakout එක විතර ගන්න මම මෙතෙන්දී ඒක වර මේක මම මුලින්ම කිව්ව මේකේ වර හරියන් trade owner trade එකක් වදින්න ඕකෙම හරියන් තියෙන අපි බලමු දැන් strategy එක තොර මොකද්ද කියලා මේකට මම තව ඉන්ඩිකේටර් දෙකක් භාවිතා කරනවා අපේ සේෆ්ටි එක කියන්නේ අපේ ට්‍රේඩ් එක තව ටිකක් කන්ෆර්ම් කරගන්න මම මූවින් ඇවරේජ් දෙකක් ගන්නවා ඔයගොල්ලෝ ඉන්ඩිකේටර්ස් වලට ඇවිල්ලා මූවින් ඇවරේජ් වලට එන්න මූවින් ඇවරේජ් දෙක දාගෙන මේකේ සෙටින්ග්ස් ටික පොඩ්ඩක් හදාගමු මම 50 සහ 100 මූවින් ඇවරේජ් දෙකක් ගන්නෙ පළවෙනි එක 50 අපි කලර් එකකින්ම තියමු දෙවෙනි එක අපි ලෙන්ත් එක 100 විදිහට දාගමු. රයිට්. අපි ඒකේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරගමු. 100 එකේ අපි දාමු කහ පාටින් වගේ. රයිට්. හරි. දැන් මම කලින් කිව්වා වගේ ලෝකේ ලොකුම මාකට් එක ලන්ඩන් මාකට් එක ඊළඟට නිව් යෝක් එක. ඉතින් මේ මේ මා නිව් යෝක් සහ ලන්ඩන් මාකට් මේවල තමයි මාකට් එක ලොකු
ලොකු විදියට වොල්ටයිල් වෙනවා කියලා මම කිව්වා. ඕගොල්ලෝ චාට් එක බලමු මම පේනවා. බන් මේ සෙෂන් එක පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙන වෙලාව මෙතන. බන් මාකට් එක ඉහළ පහළ ගිහිලා තියෙන විදිය. එතකොට ඒකෙන්ම පේනවා කොච්චර වොල්ටයිල් වෙනවද කියලා මේ මා මේ මේ සෙෂන් එක වෙලාවේ. දැන් මේ තියෙන ඒෂියන් සෙෂන් එක. සිඩ්නි සිඩ්නි සහ ටෝකියෝ කියන සෙෂන් එක. බලන්න මාකට් එකේ ලොකු ඉහළ පහළ යාමක් නැහැ නිකන් පොඩ්ඩට හෙට පොඩ්ඩක් හෙටමයට ගිහිල්ලා තියෙන ලොකු විදියට වොල්ටයිල් වෙලා නැහැ. ඒකේ ලොකු වොලියුමයක් ඒ මාකට් වල ඉන්නේ නැහැ. ඒකයි එහෙම වෙන්නේ. ලන්ඩන් මාකට් එක ඕපන් වෙච්ච වෙලාවෙම ඔයගොල්ලෝ ඕපන් වෙච්ච වෙලාවෙ ඉඳලා ඔයගොල්ලන්ට පේනවා ලොකුවට මාකට් එක ඉහළ පහළ ගිහිල්ලා තියෙන. ඉතින් මේක තමයි භාවිත කරන්න අපි ස්ට්‍රැටජි එකක් විදියට. මෙතෙන්දී හුඟ දෙනෙක් භාවිත කරන ස්ට්‍රැටජි එක තමයි මේක ස්ට්‍රැටජි කීපයක් තියෙනවා මම ඉස්සරට කියලා දෙන්නම්. මම අද කියලා දෙන්න යන්නේ මේක අපි රේන්ජ් මාකට් එකක් විදිහට ඒෂියන් සෙෂන් එක බලලා එතෙන්දී ඒ රේන්ජ් මාකට් එක බ්‍රේක් අවුට් වෙනකොට කොහොමද මාකට් එකට එන්ටර් වෙන්නේ කියන එක, මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කියන එක. දැන් මෙතන බැලුවම මේ ඒෂියන් සෙෂන් එක ගත්තම ලොකු වොල්ටයිල් යන්නේ. මේක අපිට රේන්ජ් මාකට් එකක් විදිහට දකින්න පුළුවන්. දැන් එක ගත්තොත් මෙන්න බලන්න මේ රේන්ජ් එක ඇතුලේ මාකට් එක ඉහළ පහළ ගිහිල්ලා තියෙනවා. හරි, අපි මෙතනින් ලයින් දෙකක් ගහගත්තා. එතකොට මේක සපෝට් ලෙවල් එක, මේක රෙසිස්ටන්ස් ලෙවල් එක. මේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලෙවල් දෙක ඇතුලේ මාකට් එකේ ඉහළ පහළ ගිහිල්ලා තියෙනවා මේ ඒෂියන් සෙෂන් එක. මෙන්න මේ සෙෂන් එක තමයි අපි දන්නවා ඒෂියන් සහ සිඩ්නි සෙෂන් එක, කැන් ටෝකියෝ සහ සිඩ්නි සෙෂන් එක අදාළව. බලන්න මේ ලොකු වොල්ටයිල් එකක් නැහැ. එතකොට එනවා ඔන්න පටන් ගන්නවා, මෙතනින් පටන් ගන්නවා. දැන් ලංකා වෙලාවේ මම කිව්වා 12 මාට කියලා. ඔයගොල්ලෝ මෙතන කර්සර් එක අරන් ආවත් වෙන්නේ මෙවන 12:30 වෙද්දි තමයි මාක් කියලා තියෙන්නේ මෙතන. මෙවන 12:30 තමයි ලන්ඩන් සෙෂන් එක පටන් ගන්න. එතකොට අපි මෙතනින් මේක මම කියන බ්‍රේක් අවුට් ස්ට්‍රැටජි එකක් කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතනින් මෙන්න බ්‍රේක් අවුට් වෙනවා පහළට. හරි, අපි මේ පහළට බ්‍රේක් අවුට් වෙච්ච ගමන් දාන්නේ ට්‍රේඩ් එක. අපි බලනවා මූවින් ඇවරේජ්. ඔයගොල්ලන් ටිකක් කියලාද මූවින් ඇවරේජ් ක්‍රොස් එකකුත් තියෙනවා නේ. නේ. පහළට යන්නේ මූවින් ඇවරේජ් වල පෙන්නන්නේ මාකට් එක පහළට යනවා කියලා. ඔයගොල්ලෝ මේ බ්‍රේක් අවුට් එකේ ඉඳන් මෙන්න මෙතෙන්දී වගේ ට්‍රේඩ් එකට එන්ට් වුණා නම් බාන් මාකට් එක මෙතෙන්ට නිකන් ඇවිල්ලා තියෙනවා. නේ. සෙෂන් එක ඉවරයි. කියන්නේ මාකට් එක ඩවුන් එකට ඇවිල්ලා තියෙනවා. බ්‍රේක් අවුට් එක පහළට යනන්නේ. එතකොට මාකට් එක බ්‍රේක් කරන පහළට යනවා මාකට් එක. මාකට් එක පහළට ගිහිල්ලා තියෙනවා. අපි බැලුවා සාමාන්‍යයෙන් එතන. එතකොට මෙතනින් ට්‍රේඩ් එකට ඔයගොල්ලෝ එන්ට් වුණා නම් සාමාන්‍යයෙන් pip 43ක් විතර පහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක එතනින් ට්‍රේඩ් එකට ඩවුන් බයිට් සෙල් ට්‍රේඩ් එකට එන්ට් වුණා නම් මාකට් එක ඔයගොල්ලෝ ඒ ට්‍රේඩ් එක වින් කරනවා. අපි බලමු තව. දැන් මේ සෙෂන් මේ දවසේ සෙෂන් එක ඉවරයි. අපි බලමු තව සෙෂන් එක ඊළඟ දවසේ. මේ සැප්තැම්බර් 7 සෙෂන් එක. ඔව්, මේ සැප්තැම්බර් 8 සෙෂන් එකෙත් බලමු අපි. එතකොට අපිට කලින් ටික අපි අයින් කරගමු. ආපහු අපි බලමු මේක රේන්ජ් මාකට් එකක් විදිහට ගන්න. අපි ගත්තොත් මෙතෙන්දී උනත් මේ බාන් බ්‍රේක් අවුට් එකක් කියලා මෙතෙන්දීන් බ්‍රේක් වෙලා තියෙනවා. අපි එනකොට අපි එතකොට මේ බාන් මෙතනත් මෙතනින් බ්‍රේක් වෙනවා. මෙතන ඒ දවසේ ලොකු වොල්ටයිල් එකක් තිබිලා මාකට් එකේ තිබිලා නැහැ. බ්‍රේක් වෙනවා මෙතනින්. මෙතන මූවින් ඇවරේජ් ක්‍රොස් එක තියලා පහළට තමයි යනවා කියලා පෙන්වන්නේ මූවින් ඇවරේජ් වලත්. ඔයගොල්ලෝ මේක ට්‍රේඩ් එකට එන්ට් වුණා නම් මේ බාන් මාකට් එක පහළට සෙෂන් එක අවසානයේදී මාකට් එක පහළට ඇවිල්ලා තමයි නතර කියන්නේ මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. කියන්නේ අපි එතකොට ප්‍රොෆිට් මාකට් එක පහළට අවිලා තියෙන කියලා ඔයගොල්ලන්ට පේනවා. අපි ඒක බලන්න ඕනේ මූවින් ඇවරේජ් එක බලලා. මේ හරියන් වගේ අපි ක්ලෝස් වෙන මම කියව මේක ස්කැල්පින් ස්ට්‍රැටජි එකක් කියලා. පැය ගණන් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මාකට් එක පහළට ඇවිල්ලා අපිට තේරෙන්න ඕනේ දැන් මාකට් එක ඉහළ යනවා කියලා. එතකොට ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න පුළුවන්. මෙතනත් එහෙමයි. මෙතන නම් බ්‍රේක් වුණාට මෙතනින් අපිට හරියටම කියන්න බෑ. මෙතනින් මූවින් ඇවරේජස් මෙතන අපි අප මේක වෙනස් කරගෙන බලමු. ඒක අමතකුණා. මේ වන්න ලොකු වොලියුම් එකක් නැහැ ඇත්තටම. ඒෂියා සිඩ්නි සහ ටෝකියෝ වල ලන්ඩන් සෙෂන් එකේ තියෙන මාකට් එක විශාල වශයෙන් යන්නේ. මෙතෙන්දී බ්‍රේක් අවුට් එකක් යනවා. මේ බලන්න
ලොකු කැන්ස්ටික් එකකින් මූවින් ඇවරේජ් බැලුවමත් මූවින් ඇවරේජ් ඔක්කොම උඩට තියෙන්නේ අප් එකට යනවා කියන එක මෙවන් මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා අපි තව එක සෙෂන් එකක් වගේ බලමු මේක හැම ට්‍රේඩ් එකක්ම දින වින් කරන්න හැක ඔයගොල්ලෝ දන්නවනේ ට්‍රේඩ් කරනකොට අපි දන්නවා මේ හැම ට්‍රේඩ් එකම වින් කරන්න බෑ ඒ වුණාට අපි දැනගන්න ඕනේ ට්‍රේඩ් ප්‍රොෆිට් කරගන්න මෙතන වුණත් බලන්න මෙතනින් ඇත්තටම බ්‍රේක් ඔයගොල්ලෝ එන්ටර් කරනවා මොකක්ද බ්‍රේක් වුණා නම් මෙතනින් එන්ටර් වෙන්නේ මාකට් එක උඩට ගිහලා තමයි මේ සෙෂන් එකේදී නතර වෙලා තියෙන්නේ ඉතින් මූවින් ඇවරේජ් වලත් අපි කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ උඩට යනවා කියන උඩට මූවින් ඇවරේජ් උඩට තියෙනවා ඒ කියන්නේ අප් එකට යනවා කියන එක පෙන්වන්න ඕනේ එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මාකට් එකේ තියෙන බයි ට්‍රෙන්ඩ් බයි එකක කියලා ලොංග් එකක කියලා අනිත් විදිහට බලනවා නම් බලන්න මූවින් ඇවරේජ් වලට වඩා උඩින් තියෙනවා එතකොට අපි දන්නවා මූවින් ඇවරේජ් එකට වඩා උඩින් මාකට් එක යන හැම වෙලාවම මාකට් එක තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක මූවින් ඇවරේජ් වලට වඩා පහළින් මාකට් එක යනවා අපි දන්නවා මාකට් එක හොක්කලා තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එක ඉතින් ඒ වගේ කලින් දැනුම මම කලින් කියලා දීලා තියෙන දැනුම භාවිතා කරලා හරි තැනදී ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පෞද්ගලිකව මම මේ වැඩිය මේ ලන්ඩන් සෙෂන් ස්ට්‍රැටජි එක භාවිතා කරන්න නැහැ ඕගොල්ලන්ට ඒවන ට්‍රයි කරලා බලන්න පුළුවන් මේක අනිවාර්යෙන් ඩිමෝ වල කරලා බලන්න ඕගොල්ලන්ට හරියනවා නම් විතරක් කරන්න නිකන් ට්‍රේඩ් එකක් දෙකක් ප්‍රොෆිට් වුණා කියලා කරන්න යන්න එපා දැන් මෙතන වුණත් බැලුවොත් ඔයගොල්ලෝ මේ හරිය දැන් එන්ට වුණොත් සාමාන්‍යයෙන් 40ක් විතර ඒ ට්‍රේඩ් එකෙන් ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මතක තියන්න ප්‍රධානම කාරණා ටික තමයි මේ විදිහට අපි ඉන්ඩිකේටර් එක සෙෂන් ඉන්ඩිකේටර් එක දාගෙන ලන්ඩන් අනිත් ඒවා ටික සෙෂන් ටික අයින් කරලා ලන්ඩන් එක තියාගන්න පෙයා අපි කරන්සි පෙයා එක සිලෙක්ට් කරද්දී අනිවාර්යෙන් බ්‍රිටිෂ් පවුන්ඩ් නැත්තම් ජීබීබී ජීබීපී තියෙන පෙයා එක තෝරගන්න ජීබීපී USD තමයි වැඩිපුරම ට්‍රේඩ් වෙන්නේ එතකොට ඒ පෙයා එක තෝරගන්න එතකොට ඔයගොල්ලන්ට මේකෙන් දැනුමක් ගන්න තියෙන ඉගෙන ගන්න තියෙන දේවල් තියෙනවා ඒක තමයි මේ බලන්න ඇයි මේ ඒෂියන් සෙෂන් නැත්තම් ටෝකියෝ සිඩ්නි සෙෂන් වල හුඟක් දෙනෙක් ට්‍රේඩ් කරන්නේ නැත් කියලා ලොකු මූවමන්ට් එකක් නැහැ ඇත්තට මේ පොඩි පිප් ගානකට ඇත්තම ට්‍රේඩ් වලට එන්ටර් වෙලා තේරුමක් නැහැ ලොකු වොලියුම් එකක් සහ ලොකු වෝල්ටයිල් එකක් එන්නේ මෙන්න මේ සෙෂන් මේක සහ අපි නිව්යෝක් එකක් දාගමු නිව්යෝක් සෙෂන් එකත් ඔයගොල්ලන්ට දාගත්තාම පෙනේ මේ බලන්න මේ සෙෂන් එකේදී මේ සෙෂන් දෙකේදී මෙන්න ලන්ඩන් සහ ලන්ඩන් මේ ලන්ඩන් එක මේ ලන්ඩන් සහ නිව්යෝක් ඕවර්ලැප් එක මේ නිව්යෝක් එක බලන්න මේ සෙෂන් වලදී මම මාකට් එක ඉහළ පහළ ගිහිල්ලා තියෙන තරම් මේ අනිත් සෙෂන් දෙකට සාපේක්ෂව තමත් එහෙම මේ බලන්න ලන්ඩන් සෙෂන් එක මෙතනින් පටන් ගන්නවා ඊට පස්සේ නිව්යෝක් සෙෂන් එක මෙතනින් ඉවර වෙනවා බලන්න මේ මාකට් එක ඉහළ පහළ ගිහිල්ලා තියෙනවා ඉතින් එතකොට මේ මාකට් වල එතකොට ඔයගොල්ලෝ උඟ දෙනෙක් කාලා තිබ්බා ට්‍රේඩ් කරන්න හොඳම වෙලාවල් මොකද? එතකොට ඔයගොල්ලන්ට බැලුවම් පේනවා ට්‍රේඩ් කරන්න හොඳම වෙලාවල් තමයි ලන්ඩන් සෙෂන් එක පටන් ගන්න සහ නිව්යෝක් සෙෂන් එක ඉවර වෙන වෙලාව. කියන්නේ මාකට් දෙකම ඕපන් වෙච්ච ඕවර්ලැප් වෙලාවට වොලටයිල් එක වැඩි. අනිත් වෙලාවටත් ඕවර්ලැප් තරම්ම නැති වුණත් සාමාන්‍ය වොලටයිල් එකක් වෙනවා. හැබැයි නිව්ස් එද්දි මීට වඩා තත්ත්වය වෙනස්. සෙෂන් එක අදාළ නැහැ. නිව්ස් එකක් අවුට් වොලටයිල් එක මේ මාකට් එක ඉහළ පහළ යන්න පුළුවන් නිව්ස් එක නිසා. හරි ඕක තමයි අද ස්ට්‍රැටජි එක ඩිමෝ වල කරලා බලන්න තව ගොඩක් ෆොරෙක්ස් ගැන අපිට කතා කරන්න තියෙනවා ට්‍රේඩින් ගැන කතා කරන්න තියෙනවා බයිනරි ගැන කතා කරන්න තියෙනවා ඉගෙන දෙගනම් channel එක එක්ක රැඳිලා ඉන්න මොහොත ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න මම පුළුවන් විදිහට වෙලාව තියෙන විදිහට ඔයගොල්ලන්ට reply කරනවා අනිවාර්යෙන් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා මේ වගේම වීඩියෝ එකකින් ඉස්සරහට ආවම එහෙනම් සියලු දෙනාට සුබ දවසක්